අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බං වෝ භික්ඛවේ දේසිස්සාමි තී අසන් නර්මන ධර්මෙහි සැඟවුන තැන් මේ වගේම ගැඹුර ගවේෂණය කරනු කැමති සදහවර පිටතේ ගුවන් කාලයම සීමිත දෙයක්. දිගු කර්ම පැහැදිලි කිරීම සඳහා කාලය යොදා ගන්න ඉඩ කඩන්නේ එක් කරුණක් ආශ්‍රයෙන් කර්ම පැහැදිලි කිරීමක් තමයි අපට කරන්න පුළුවන් වෙන්නේ. මෙම ස්ථානයේදී මෙම මාධ්‍යයේදීත් අපි බොහෝ කරුණු ඔස්සේ ඔබට කර්ම පැහැදිලි කරලා තිබෙනවා. එබැවින් ඔබ ඊළඟ ධර්ම දේශනාවකට සවන් දිය යුත්තේ පෙර පැහැදිලි කළ කරුණවල දැනුවත් වීමත් සමගයි. ඒ වගේම අප ඔබට සැනසීම අවශ්‍ය නම් බුදු සමයෙන් පෙන්වන උත්තරීතර සැනසීම අවශ්‍ය නම් මේ ජීවිතයේදී ඒ වගේම මොහොතේදී ඔබ විසින් කළ යුතු යමක් තිබෙනවායි කියලා යෝජනා කරනවා. අප ඒ කරමින් ඉන්නවා. ඔබට ඒ කරන්නේ මෙහෙමයි කියලා පැහැදිලි කිරීම තමයි මේ ධර්ම දේශනාව තුළ කරනු ලබන්නේ. එවිට ධර්ම දේශනාවක් යන අවසානයක් නෙවෙයි. ඉදිරි ක්‍රියාමාර්ගයක ආරම්භයක්. අවසානයේට කෙනෙකුට කියන්න පුළුවන් වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි කීනා ජාති උසිතං කතං කරණීයං නාපරං කිත්තත් ආයති අබ්බඤ්ඤාසි කියලා. අන්න අවසානයේ. එතෙක් අවසන් නැහැ. මේ කරුණ හරිම සුන්දර විදිහට. ඊතා සංක්ෂිප්ත විදිහට. සූත්‍ර දේශනාවල අන්තර්ගත කරලා තිබෙනවා. කොළ 80ක් විතර තියෙන දීඝනිකාය සූත්‍රයක් එහෙම මේ මොහොතේ දේශනා කරන්න කිව්ව ඒක කරන්න බැරි දෙයක් වෙනවා. නමුත් අනුත්තර නිකාය වෙන සූත්‍රවල පවතිනවා ඒ කරුණම ඉතා සාරාංශකයි. මා තෙරුම් අරන් තියෙන ආකාරයට නම් පාලි භාෂාවේ පූර්ණ වචන 7කින් 8කින් බුදු පියාණන් වහන්සේ මේ කරුණ සමාජයට පෙන්වලා තිබෙනවා. නමුත් ඒ අනිකුත් කාරණාවලින් දැනුවත් වූ අය සඳහා සන්නද්ධ වූ අය සඳහා මොකක්ම නොදැන මේ වචන 7න් මේක තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ. අපට සවන් දෙන ඔබත් එබඳු දැක්මකින් සන්නද්ධ වූ අය කියලා අපි හිතනවා. වේද ස්ථානාන්ත යමින් සොයා බලමින් යම් යම් කරුණවල යෙදෙමින් ගවේෂණය කරමින් සෙව්පිරිස තම මා සමග කතා කරපු අය තුළ මට මුණගැහෙන්නේ. එහෙම අවශ්‍යයි. සැබවින්ම ගවේෂණාත්මක ඕනකම අර සොයන්නාට සම්බවේ කියන වචනේ සත්‍යයක් බවට පත් කරන්න නම් එබඳු සෙවීමේ ඕනකමක් තියෙනවා. සොයලා තියෙනවා. එතකොට තමයි අපි ඉදිරිපත් කරන වචනයක් හරි ඔබට තේරුම් ගන්න ලැබෙන්නේ. අංගුත්තර නිකාය තිබෙනවා පුංචි සූත්‍රයක් සබ්බ කියලා. මේ සූත්‍රය මම පරිහරණය කරන්නේ අද ඊයේ නෙවෙයි වසර 10ක් 15ක
ඇතැම් තැන්වලදීම ආය දේශනා කරලා තිබෙනවා. මට වැටහි ගිය දෙයක් තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් දේ සහ ලෝකයාගේ අවබෝධය දෙකක් කියන එක. ලෝකයාගේ අවබෝධයෙන් මේ ගමන යන්න බෑ. බුදුන් වහන්සේ වදාළ ආකාරයෙන් අවබෝධ කරගන්න ඕනේ. අපි මෙහෙම කතා කරමු. ඔබටත් මටත් ළමා කාලයක් තිබුණා. එවිට සර්වඥ කියන වචනේ තේරුම සියල්ල දත් කියන අර්ථයෙන් අපි ඉගෙන ගන්නවා. ඒ සියල්ලට ඇතුළත් වෙන්නේ අපි හිතන ආකාරය, අතීතයේ, අනාගතයේ, වර්තමානයේ ඔක්කොම දේවල්. එහෙම තමයි පුංචි මමත් හිතාගෙන හිටියේ. පුංචි මම විතරක් නෙමෙයි. පානදරවාදයේ තිබෙනවා එක තැනක තර්කයක්. වාදීබ සිංහ මිගෙට්ටුවත්ත ගුණානන්ද හිමියන්ගෙන් විමසනවා ඒ විවාදය. ඔබලාගේ ඔය ගෞතමයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා කියලානේ කියන්නේ. අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පහළ වෙන බව දන්නවා නම් කොතනද ලියලා තිබුණේ කියලා. දැනගෙන හිටියා නම් දැනගෙන ඉන්න ඕනද කියලා. ඊට ඉස්සර වෙලා. අවුරුදු 500කට පස්සේනේ පහළ වුණේ. මේකට හරි හොඳ සාහසජනක උත්තරයක් දීලා තියෙනවා තර්කානුකූලව. මම ඒක කියන්න නෙමෙයි මේක ගත්තේ. ඒක ඕනනම් වෙනම පෞද්ගලිකව මගෙන් අහගන්න. ඔවුනුත් කල්පනා කරලා තියෙන්නේ අර අතීතයේ සිද්ධ වෙන, අනාගතයේ සිද්ධ වෙන මේ සියල්ල දත් කියන අර්ථය. ඔය අපතට ගත්ත නිල්ලි ගෙඩියක් කියන අර්ථය තියෙනවා අතැඹුලක්සේ කියලා. එතකොට එහි සියල්ල පැහැදිලිව පෙනෙනවා. හැඩ වැඩ පිරිවැටලා තියෙන දේවල්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ දැනගත් සියල්ල කුමකටද ආදාද? මොනවද ඒ සියල්ල? ඒවා බුදුරජාණන් වහන්සේ විතරද දැනගත්තේ? ඇයි එහෙමනම් උන්වහන්සේ මහණෙනි ඔබට සියල්ල දේශනා කරන්න කියලා එක බණක් වශයෙන් දේශනා කරලා තියෙන්නේ? මානම් හිතන්නේ සංසාර ගමනේ ඇවිදින අපි සංසාර ගමනින් නිදහස් වෙන්නේ බුදුරෙකුගේ මාර්ගෝපදේශකත්වයෙන් පමණයි. නැත්නම් සංසාර ගමන උපවත් කරමින් හැඩවැඩ දරමින් ඇවිදින්න පුළුවන්. ඒ සඳහා නම් බුදුරජාණන් වහන්සේ ඉලි කරවදාලා ආව මේ සියල්ල ඔබමින් අප හැම දිනමත් දැනගත යුතුයි. ඒ අපදන්න ආකාරයෙන් නොවේ, බුදුරජාණන් වහන්සේ ඉලි කරන ආකාරය. එතකොට ඔය සියල්ල මහ විශාල ලෝකේ තියෙන දැනුම් සම්භාරයක් වෙන්නේ නැහැ. ඒ වර්තමානයේ මට මතක් වෙන කරුණක් තිබෙනවා. ඉතිහාස ග්‍රන්ථ, බෞද්ධ ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙන ආ වූ ආචාර ධර්ම පද්ධතීන් සියල්ල අපට ළමා කාලේ සිට පුරුදු කරනවා, පාඩම් කරනවා. දැනදු එසේ අපේ දැනුමට යම් යම් දේවල් එකතු කරමින් ඉන්නවා. මුද්‍රිත හොස් ආවිදස්සේ මාත්‍ය. අපි හිතනවා මේ සියල්ල සියලු දැනුමින් අපි සන්නද්ධ වෙන්න ඕනේ, මේ සියල්ල දැනගෙන ඉන්න ඕනේ කියලා. මම නම් දකින්නේ දුකින් අත මිදීම සඳහා නම් අනවශ්‍ය බරක් තමයි ඔළුව වලට පටවා ගන්නකින් ඉන්නේ කියන එක. ඇයි එහෙම මා හිතන්නේ? ඔයන කියන කිසිවක් සුනිතට බලපෑවේ නැහැ. ඔබ කැමතිද මේ අසුචි කද අතහැර දාලා පැවිදි වෙන්න? එච්චරයි. මහානත්ත ඔහි සිටුව අඟුලිමාලගේ අන මම නතර වෙලා නුඹත් නතර වෙන්න. එහෙමයි. බාහිය පුංචි දෙයක් වදාරනවා. දුටු දේ දුටු පමණින් නතර වෙන්න. දිට්ඨ සුතමත විඤ්ඤාතේ කියලා වචන පහක්ම පෙන්නනවා. නතර වෙන්න පුළුවන්. දුක්ඛලවර නම් එයයි. අර අපි අපේ අපේ ජීවිතවලට එකතු කරන කිසිදු කාරණාවකින් තොරව මේ වදන් පෙළ තුළ ඔවුන් සියල්ල දැනගන්න කියලා. ඔබත් නැත්නම් ඔබගෙනුත් මම කාරණේකෝ ඉල්ලා සිටින්නේ.
සංසාරගත දුක්ඛෙන් මිදීම හැම වෙලේදී මහා විශාල දැනුම් සම්භාරයක එකතුවක් නෙවෙයි අවශ්‍ය. අර ගාතාව ගන්න. සහස්සම අපිචේ වාච අනත්ත පද සංහිතා. අර්ථ අනර්ථයක් නැති පද 1000කින් යුක්ත දෙයක් කියවට වැඩක් වෙන්නේ නැහැ කියනවා. ඒකම් අත්ත පදං සෙය්‍ය. අර්ථයක් ඇති එක දෙයක් අහලා යම් සුත්වා සංසිඳෙනවා නම් එයයි වටින්නේ කියන්නේ. අන්නේ වගේ අප ආමේ ජීවන ගමනේදී අප දුකටපත් උනේ අන් අයගේ වරදින්ද අපේ නොදන්නාකමෙන්ද? මේ පත් වූ කරදරෙන් අප මිදෙන්න ඕන මව්ගේ පියගේ පියාගේ පිහිටෙන්ද අපේ උත්සාහයෙන්. ඒ සඳහා අප විසින් ප්‍රායෝගිකව අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය මොකක්ද? මේ ටික ඔබ ඔබෙන් තේරුම් ගන්න. ත්‍රිපිටකයේ සඳහන් වෙනවා මේක කරුණු පැහැදිලි කරපුවම ශ්‍රාවකය බුදුන් වහන්සේට ලස්සන උත්තරයක් දෙලා තියෙනවා. ස්වාමීනි මට වැටහෙයි. බුදුන් වහන්සේත් හරිය ලස්සන උත්තරයක් දෙනවා. ඔව් ඔබට වැටහෙවා. අපේ ධර්ම දේශනාවල තේමාව වන්නේත් ඒකයි. ඔබට වැටහෙවා. අත්ෙන් අත්තට පණින්නාසේ තැනින් තැනට යන්නාසේ ධර්මදේශනා අතිබුත් පවණින් ලංකාව පුරා ඇවිද යනවා වෙනුවට නිශ්චිත නිගමනයකට වටහා ගැනීමකට ඔබට එන්න පුළුවන් වෙන්න වෙනවා. හරි කුමක්ද වැරදි කුමක්ද? නිවැරදි මාර්ගය කුමක්ද අනුගමනීය? එය එළි නොවන තැන් මොනවාද? මම මට කියන්න පුළුවනි. මම එහෙම කියන්නේ නැහැ. අපි කර්ම පැහැදිලි කිරීම පමණයි කරන්නේ. ඔබ වෙනුවෙන් ඔබ තේරුම් ගන්න. එවෙයින් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරන්නට යන්නයි ගයි යන්නේ කියලා කියනවා. මහණෙනි යන ආමන්ත්‍රණය ඔබට බාධාවක් කරගන්න එපා. උන්වහන්සේ ඉස්සරහා එදා ඉන්නේ ඇත්ත පැවිදිච්චය. ශ්‍රාවක කියන පදේ යටතට ගත්තාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනාටම මේ බුද්ධ දේශනා අදාළයි. මේ සමාජයේ හිර වී ඉන්න තැන් වලින් ටික ටික නිදහස් වෙන්න. එසේ විශේෂයෙන් වෙන්කල පිරිසක්, පැවරූ පිරිසක්, වෙන්කල ජීවිතයක් මේ සදා නැති බව. අවශ්‍ය අවබෝධයයි. කිංචි බික්කවේ සම්ම. අනේ මොනවද මේ සියල්ල කියලා කියන්නේ? අන්න අප නොසිතූ මානයකට මේ දේශනාව යනවා කෙලින්ම. භූගර්භ විද්‍යාව, අභ්‍යවකාශ විද්‍යාව, අධික ආකාශ විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව ආදී මේ සියලු විද්‍යාවන් මේ තුළ විග්‍රහ කරන්නේ නැහැ. එකාතකට මේ සියලු විද්‍යාවනොත් ඒක තුළ විග්‍රහ වෙනවා. සරල. ඒක තමයි සර්වඥතා ඥානයකින් කරන විස්කම. මහ විශාල බරක් වෙනුවට ගොඩක් වෙනුවට තේරුම් ගත යුතු සියුම් දේ අවමයි. පැහැදිලි කරලා දෙනවා. එවිට මේ සියල්ල ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව ඔබ අප හැම දෙනා තුළම පවතිනවා. බුදුන් වහන්සේ පැහැදිලි කරන මේ සියල්ල. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව ඔබ අප හැම දෙනා තුළම පවතිනවායි කිව්වහම ගෙස්ලොම්නි දස්සෙන් සම්මස්නහර කියලා හිතන්න යන්නත් එපා. කියවනේ අපි හැම දෙනා ගාවම පවතිනවා. නෑ මේ සූත්‍රයේ සර්වඥන් වහන්සේ වදාරලා තියෙන ආකාරය හොයාගන්න. එවිට පළවෙනි එක චක්කුංච රූපේච. ඇසයි රූපයයි. සෝතංච සද්දෝච. කනයි සබ්දයයි. ඝානංච ගන්ධෝච. නාසයයි ගන්ධයයි. ජීවහාච රසෝච කායෝච පොට්ටප්පෝච මනෝච ධම්මෝ. චක්කුසත ගාන ජීවහා කාය මන නම් වූ ద్వාර හයයි. ඒවට හමු වෙන සයවිද අරමුණුයි කියන මේවාට සියල්ලයි කියන ලැබේ කියලා බුදුහාමුදුරුව වදාරනවා. දැන් මේ ටික දැනගත්තයි කියලා ඔබ මොකද දැනගත්තේ නැහැ. නමුත් මේ සියල්ලේ ක්‍රියාකාරීත්වය විග්‍රහ කරනවා.
අවසන් විග්‍රහයට එනකොට තමයි මේ සියල්ලේ යථා සහ ආයතා තත්ත්වයන් අපට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා උගතා නූගතා ඒ බෙදීම් පැත්තකින් තියන්න වෙනවා. ඔක්කොටම තියෙන්නේ තොරවල් 6යි අරමුණු 6යි. ඒ පමණක් නෙමෙයි තව ලස්සන වදනකුත් කියනවා. ලෝයේ කිසියම් කෙනෙක් මින් පරිබාහිරව යම් සියල්ලක් තියෙනවායි කියලා කියනවා නම් ඔහුට ඒක පවත්වාගෙන යන්න බැරි වෙනවා. මොහුට ඔහුට ගෝචර නොවන දේවල් ගැන කතා කරන්න ගිහින් ඔහුට අමාරුවට වැටෙන්නයි සිද්ධ වෙන්නේ කියලා කියනවා. මේ පැහැදිලි කරන්න අපට සූත්‍ර දේශනා ගණනාවක තියෙන කරුණු ගන්න වෙනවා. එහෙමයි. ඒවා තමයි අපේ දැනුවත්කමට එන්නේ. අපි ළමා කාලේ ඉඳලා බලුවහම මේක මම කියලා හිතන් ඉන්නේ කය. මට තරහ එනවාකම කයට තරහ එනවා කියලා තමයි හිතන්නේ. කය තමයි මේ සියල්ල කරන්නේ කියලා හිතනවා. එහෙමයි සාමාන්‍ය පුද්ගලයෙක් හිතන්නේ. නමුත් බෙදා දැක්වීමේ විග්‍රහයේදී කයේ බලවේගයක් තියෙනවා ක්‍රියාත්මක වෙන තුන්දර ආශ්‍රිත. කය මුතපලේ කලෙබරයක් බවට පත් වී පෙට්ටියක සායනය කරද්දී පෙර කල කී දේවල් කිසිවක් කරන්න බෑ. ඒ කය බලවන්තයෙක් උනේ කය තුළ පවතිනා වූ සිතේ ප්‍රියාකාරීත්වයක් තුළ. සිත වශයෙන් සහ කය වචන වශයෙන් දොරවල් තුනකින් ක්‍රියාත්මක වෙනවා. මේ ඔබ දන්න දේවල්. එතනින් එහාට යන්න ඕන. එවිට සිත පිළිබඳ ඊළඟ විශිෂ්ටතම විග්‍රහය වේදල්ල සූත්‍රයේ තියෙනවා. අන්න අපි ඒව ඉගෙන ගන්නවා. අපට ඇස වෙනයි වුණාට කන වෙනයි වුණාට ඒ වෙනස්කම් සහිතව බුදුන් වහන්සේ ඊට වඩා නැවරක් වෙන්නව. ඒ වෙනස්කම් මෙහෙමයි සඳහන් කරන්නේ. එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කොට ඇති. එකිනෙකට වෙනස් අරමුණු ගොදුරු කොට ඇති. එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා මේ පදන් තුන හරි ලස්සනයි මට නම්. අපට දැනුමක් දැනුමේ ආලෝකය ලබා දෙනවා. එකිනෙකට වෙනස් අරමුණු රසය. කවදාවත් කන රූපේ ඉල්ලන්නේ නැහැ. කන රසේ ඉල්ලන්නේ නැහැ. කන ඉල්ලන්නේ සද්දේමයි. ඇස රූපේ. අන්න එක එකිනෙකට වෙනස් කියලා කියන්නේ. ඇසුරු කරගන්නවා ගදුරු කරගන්නවා. ඇස රූපය ගොදුරු කොටගෙන කන ශබ්දය ගොදුරු කරගෙන නාසය ගන්ධය ගොදුරු කොටගෙන ගොදුරු කරගන්නවා. ඒ විතරක් නෙමෙයි. එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ කියන තව ලස්සන පදයක් තියෙනවා. අපි කියනවා ඇහෙන් රූප බලනවා. කනින් සද්ධානමයි. බුදු පියාණන් වහන්සේ වදාරනවා ඇසවත් කනවත් නාසයවත් දේවත් කයවත් අරමුණු රසය ගන්නෙ නැහැ කියලා. බලන්නකො කොතරම් ගැඹුරු දැනුමක් අපට ලබා දෙන්නේ. එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් වේ. අන්න ඉන්ද්‍රයන් පිළිබඳ බුදුන් වහන්සේගෙන් සියල්ල දැනීමේ විග්‍රහය. අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් තමයි අපට තියෙන්නේ. රස කන ආසය දිය කය. අපි හිතන්නේ මේවා ගන්නවායි කියලා. දැන් ඔය කියන ප්‍රසාද බිඳී ගියා වූ ඉන්ද්‍රයන් පහ මත කලෙවර එකක් තියෙනවා. මතක තියාගන්න ප්‍රසාදයන් බිඳී ගියා වූ ඉඳුරන් බිඳුනා වූ ඉන්ද්‍රයන් තියෙන්නේ. නමුත් අර අරමුණු රසය ගන්නවත් මොනවත් කරන්න බෑ. ඒ ගන්න බැරි ඒව ආශ්‍රිතව තිබුණා වූ තව බලවේගයක් ඉතින් ඉවත්ව ගිය බැවි. එකිනෙකට වෙනස් අරමුණු රස නොගන්නා වූ ඉන්ද්‍රිය පහක් වෙත් එම අරමුණු ඉන්ද්‍රිය පහට සිත පිහිටයි. අන ලස්සන වචනය ආවා. පහටම පිහිටන්නේ සිත. සිත ඔවුන්ගේ අරමුණු රසය අනුභව කරයි. ජීවත් වෙන්න ගියාම අරමුණු රසය විඳින්නේ කය නෙවෙයි සිත. දොරවල් පහක් ආශ්‍රයෙන් සිත පිනවීමට පංචකාමය කියලා කියනවා. සිතයි අරමුණු රසය අනුභව කරන්නේ. අසකරණාසය දියකයි නෙවෙයි. එතකොට අපට එළියක් ලැබෙනවා. පස් දොරක
ආකාරයෙන් අරමුණු ගත්තාට අන්තිමට පස් දොරේම පිනවීමේ පිනවන්නා සිත. එතකොට සියල්ල ඇසත් රූපයක් කනත් නාසයක් කියලා 10කට බෙදුවාට අන්තිමට මේ தත්ත්වයට එනකොට සිත සියල්ල සිත බවට පත් වෙනවා. පොඩි වෙනස්කමකුත් තියෙනවා. ඒ වෙනස්කම කියන්නේ මෙහෙමයි. සිත උනාට ඇසේදී ඒකට රූප රූපය කියනවා. කනේදී ඒකට ශබ්ද රූපය කියනවා. නාසයේදී ඒකට ගන්ධ රූපය කියනවා. දිවේදී ඒකට රස රූපය කියලා කියනවා. කයේදී ඒකට පොට්ටබ්බ රූපය කියනවා. සිතේදී ඒකට මනෝ රූපය කියනවා. රූප කියන වචනය අගට තිබෙනවා. දොරවල් මුල් කොටගෙන රූප රූප ශබ්ද රූප කියන වචන පාවිච්චි කරනවා. එතකොට අප මොනතරම් නම් කළත් විවිධත්වයකින් බෙදුවත් මේ ජීවිතේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි උගත් නුගත් ආදී වශයෙන් ඒ සියල්ල පරයා යමින් එක තැනකට බුදුන් වහන්සේ මේක රාශි කරනවා. ඒ දොරවල් පහක නැත්නම් හයක උදව්වෙන් සිත පිනවීම හැමදෙනාගේම ජීවිතයයි. එපමණකින් සියල්ල දැනගන්නවා වෙන්නේ නැහැ. අර්චුල්ලි හත් අහද්දි පදම සූත්‍රයේ කැලේට ගිය පමණින් ඇත්තරි දැක්ක පමණින් ඇත ඇත්තා දැක්කේ නැහැ කියලා ඉස්සරහට යන්න කියනවා වගේ තව එහාට යනවා. ඒ යන විට අපට මේ හැමෝටම පොදු දොරවල් පහ මුදල් කොට ගන්නා වූ අරමුණු සම්බන්ධයෙන් තව තියෙනවා ලස්සන ඉගැන්වීම. නිබ්බේධික සූත්‍රය සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ ඇති කාමයක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම. අපි හිතන් ඉන්නේ ලෝකේ තමයි එක තියෙන්නේ කියලා. පුරිසස්ස කියලා ඉස්ත්‍රීන් අතහැරලා කියලා බුදුහාමුදුරන්ට දොස් කියන්නේ පා මෙතන හැමෝටම පොදුයි ඒක. කාමය කියලා කියන්නේ ස්ත්‍රියට හෝ පුරුෂයාට සංකප්ප රාගෝ. සංකප්පස්ස වසීකුතෝ කියලා තියෙනවා බුදුන් වහන්සේ සම්බන්ධයෙන් මෙවසන සූත්‍රයේ. සංකල්පයන්ට වසීකුත වෙනවා එන සංකල්පයන්. බුදුන්ගේ බුද්ධත්වයේ පිළිබඳ බමුණු හොයන හැටි. සංකල්ප කියන එකේ තේරුම තමන් විසින් පෞද්ගලිකව ගොඩනගා ගන්නා වූ දේවල් විනා ලෝකේ තියෙන දේවල් නෙවෙයි. එතකොට අපි මේ ලෝකෙ හිර වෙනවා නම් හිර වෙන්නේ ලෝකෙට ඇලීමෙන් නෙවෙයි. ලෝකෙ තියෙන දේවල් ආශ්‍රයෙන් තමන් විසින් ගොඩනගා ගන්නා වූ සංකල්පයකට හිර වෙන්නේ. මෙන්න මේවා තමයි විශිෂ්ට හොයාගැනීම. අභිධර්මයේ කියන්නේ මේක තමයි. තවත් දැනක් තියෙනවා. කිංච කාමානං අග්ගෝ. තව කච්චක් එකතු ලබස්ත කරපොම. මේ ඉන්ද්‍රිය පහට හමු වෙන අරමුණ වලට අපි කියන්නේ කාම කියලා. මේ කාමයේ කැමැත්ත. මේක අග්‍ර මොකද්ද? ඔවුන්ට මත වෙච්ච ප්‍රශ්න. රූපානං කාමනං. රූපං කාමනං අග්ගෝ. සද්දං කාමනං අග්ගෝ. ඉතින් එක එක්කෙනා කියනවා. මේ කාමයන්ගේ අග්‍රමදේ රූපයයි. අග්‍රමදේ ශබ්දයයි. අග්‍රමදේ ගන්ධයයි. අග්‍රමදේ රසයයි. අග්‍රමදේ ස්පර්ශයයි. විවාදයක්. නිකන් නෙමෙයි රජවරු පස් දෙනෙක් විවාදයක්. පංචරාජ සූත්‍රය. ඔවුන්ට එකග වෙන්න විශ්නගන්ත බැරි වෙනවා. ඔවුන්ගේ මතවල පිහිටා බුදුන් වහන්සේගේ විමසනවා. බුදුන් වහන්සේගේ උත්තරේ අපි හිතන විදිහට රූපය හෝ ශබ්දය හෝ ස්පර්ශය හෝ කියලා වෙනම එකකට පෙන්වන්නේ නැහැ. අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. බුදුන් වහන්සේ වදාරන්නේ යමෙකුට යමක් අග්‍රයි කියලා හිතනවාද? එවිට යාට ඒක අග්‍රයි. එතෙවිට උන්වහන්සේ වදානවා ඇතමුන්ට රූපය අග්‍රයි, ඇතමුන්ට ශබ්දය අග්‍රයි, ඇතමුන්ට ගන්ධය අග්‍රයි, ඇතමුන්ට පහස අග්‍රයි, ස්පර්ශය අග්‍රයි, රසය අග්‍රයි. පරම සත්‍ය එකක් නම් එකක් අග්‍ර වෙන්න ඕන අනික දෙවෙනි පන්තියට එන්න ඕන තුන්වෙනි පන්තියට. ඒ අග්‍රභාවය කියන එකෙන් කියවෙන්නේ එහෙමනම් තමන් විසින් යම් මට්ටමකට යමකට ඇලෙනවා.
එවිට ඔහු විසින් ඒ අන් දේවල් වලට වඩා විශාල කර ගැනීමක් අගය කර ගැනීමක්. ඔය ගම්බද විවහාරෙත් තියෙන ඉස්සරලා තිබුණ කනට වගා පස්සේ ආපු අඟලකුණයි කියේ. ඔය නැන්දලේලි දවරවලක් තියෙන ඒ වගේ මේ පුතාට චෝදනා කරන්නේ අම්මට වඩා බිරිඳ ලකුණයි කියේ. අර මට මතක ගී පද එකක් තියෙනවා. අම්මද බිරිඳද ලොකු වැඩියෙන් නොබට ලොකු පරම සත්‍යක් නෙවෙයි. ලොකු තමන් විසින් හදා ගන්න දෙයක්. දැන් මේ ලෝකේ ජීවත් වීමේදී අප විසින් මේ වින්දනය කරන ලබන්නේ ලෝකේ තියෙන දේවල් නෙවෙයි, අප විසින් හදාගත්ත දෙයක් විදිනවා. ඔන්නෝක තමයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමා කියන පදේ ගැඹුරු අර්ථය. අපිට කාමයන් තියෙනවා කියලාට විචිත්‍ර ලෝකයේ කාමයන් නැහැ කියන බුද්ධ වචනේ අපට විමර්ශනය කරලා හොයන්න වෙනවා ඇයි සර්වඥාණයකින් එහෙම දේශනා කළේ කියලා. දැන් සියල්ල තවත් තැනකට ගේමුවා. රූපෙන් ආවත්, ශබ්ද රූපෙන් ආවත්, ගන්ධ රූපෙන් ආවත්, රස රූපෙන් ආවත්, ඒ රූපය මුල් කොටගෙන අපි කරන වැඩේට කියන්නේ විඳිනවා. වේදනා රූපේ ස්වභාවය නිල්ද රතුද ගඳද සුවඳද ආදී කොට ඇති හැඳිනීමට සංඥා කියනවා. රූපේ හොඳද නරකද, ගන්ධය හොඳද නරකද, රසය තිත්තද පිටින රසද, ශබ්දය කර්කසද මිහිරිද ආදී කොට ඇති මේ වෙන්කිරීමක් නැතුව නෙවෙයි. මේ වෙන්කිරීමත් එක්කලා අපි එතෙන්ට කියනවා ඒ එකතු කරන වටිනාකමට සංඛාර. මෙසේ හය දොරට අරමුණු ගැනීමේදී සයාකාර රූප වේදනා සංඥා සංකාර හට ගන්නවා. එහි වෙනස්කම පෙන්වන්නට අවසානෙට කියනවා ඇසෙන් නම් චක්කු විඥාන, කනෙන් නම් සෝත විඥාන, නාසයෙන් නම් ගහන විඥාන, දිවෙන් නම් ජීවහා විඥාන, කයෙන් නම් කාය විඥාන, හිතෙන් නම් මනෝ විඥාන කියලා. ඒ වචනෙන් අර වෙනස පෙන්වනවා. අරුණහම අන්තිමට විඥාන අන්තිමට සියල්ල විඥාන හයක්. හයම එකපාර උපදින්නේ නැහැ. එකයි. ඒ විඥාණය චක්කුණා. ඒ චක්කු තුල තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර පහ. ඒ විඥාණය සෝතනම්. ඒ සෝත තුල තියෙන්නේ ශබ්ද රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. ඒ විඥානේ දිවෙන් නම් එතන තියෙන්නේ ජීවහා රූප රස රූප වේදනා සංඥා සංකාර පහ. මහ විශාල ධර්මස්කන්ධයක්. මහ විශාල දහම් ගොඩක්. අන්තිමට පංචස්කන්ධේ නැමැති ඒකකයට බුදු පියාණන් වහන්සේ ගොනු කරලා ඔබට ජීවිතය පහසු කරලා දෙනවා. තව ඉවර නැහැ. අපි මේ පියවරෙන් පියවරනේ කාලය අරගෙන මේක අරන් යන්නේ. දැන් මෙතන බුදු පියාණන් වහන්සේගේ සොයා ගැනීම කුමක්ද? බුදු පියාණන් වහන්සේගේ ඇසුර නොලැබුවා වූ. ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි ධර්මයේ සඳහන් වදනකින් ප්‍රකාශ කරනවා නම් ඒකට කියන්නේ පුහුදුන් කියලා. පෘථග්ජනයා සතු තේරුම් ගැනීම කුමක්ද? අන්න මෙතනදී තමයි මේ වැඩේට ගිහින් අඬුවක් තියද්දී මේ සමාජයේ අතපුත් යගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕව මගේ මතකයේ තියෙන ඕන තරම් දේවල් කොහොම හරි අවශ්‍ය තැනට මතක් වෙනවා. ඇයි අඬුව තියද්දි අතපොච්ච ගන්නවයි කියලා කියන්නේ? රත් තුනේ අකඩයක් ගන්න හරි ලිපෙන්තාවුන හරි දෙයක් ගන්න හරි අඬුව පාවිච්චි කරපුවම අත පිච්චෙන්නේ නැහැ. ඒකට ක්‍රමයක් තියෙනවානේ. නමුත් ඒ ක්‍රමේ පාවිච්චි කරන්න දන්නේ නැත්නම් කෙලින්ම අතින් අල්ලන්න. ඒ ක්‍රමයක් තියෙද්දි වැරදි ක්‍රමයක් භාවිතා කිරීම තුලනේ අත පිච්චෙන්නේ. මේ ජීවත් වෙන්න ගිහින් පෘථග්ජන සමාජයේ සැප හොයන්න ගිහින් කරන්නේ අඬුව තියද්දි අත පුච්චා ගැනීමක්. ඔබ ඔබ වෙනුවෙන් මේ වැඩේ කරගෙන තියෙනවායි කියන එක තේරුම් ගන්න. ඒක තමයි ඊළඟට තේරුම් ගන්න. දැන් ඊට පස්සේ අඬුවක් තියෙනවනේ කියලා තේරුම් ගත්තාම අත පුච්චා ගන්න නැතුව කටයුතු කරන්න පුළුවන්.
මේ සෑම දෙයක් තුළින්ම බුදු පියාණන් වහන්සේ වදාරනවායි කියලා තියෙන්නේ කුමක්ද? සාරාංශ කරලා නම් බලන්න. අතීතේදු දැනුදු අනාගතේදු එහෙමත් වදාරනවා. සත්‍ය කියන්නේ සෝතවල. මම දුකත් හේතුවත් නැති වූ තැනක් මාර්ගයක් දේශනා කරනවා. මේ හතරට මේක ගලපා ගන්න බැරි නම් ධර්ම දේශනාවක් වෙන්නේ නැහැ. දැන් අපට ජීවිතයේ ඒකකය ළමා කාලේ හෝ තරුණ කාලේ හෝ මහලු කාලේ කියලා නැහැ. ඒ කාලේ පංචද්වාරික අරමුණක් හෝ මනෝද්වාරික අරමුණක් මගින් උපදින රූප වේදනා සංඥා සංකාර පහ. හොයන්න බලන්න තියෙන්නේ විශ්ලේෂණය කරන්න තියෙන්නේ එච්චරයි. ඒ පහ හරිද? ඒ පහ වැරදිලාද? ඒ පහේ මුලාවක් තියෙනවද? ඒ පහේ බුදු දේශනාව කොමක්ද? ඒ පහේ අපි පිළිගැනීම කොමක්ද? මේ සියල්ල දැනගන්න. බුදු පියාණන් වහන්සේ නම් වදාරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා වචනයක්. වරහන් ඇතුළේවත් නැහැ පංචස්කන්ධා දුක්ඛා කියලා යම් ත්‍රිපිටකේ වතනකවත් නැහැ. එතකොට පංචස්කන්ධ කියන වචනේ සීමාව ඉක්මවා ගිය දෙයක් තියෙනවා පංච උපාදානස්කන්ධ කියන එකේ. රතු විර පැන්න බවක් වෙන්න මිනිසාට දුක්ගෙන දෙනු ලබන්නේ බාහිර ලෝක පවතිනා වූ අරලෝක දහම හෝ එබඳු සංසිද්ධීන් නොව ඒවා දැන හඳුනා ගැනීමට ඒවා සමග සම්බන්ධීකරණයන් පැවැත්වීමට උපදවා ගන්නා වූ පංච උපාදානස්කන්ධ නම් වූ මේ ඒකකය තමයි මිනිසා අමාරුවේ දාන්නේ. කොහොමද අමාරුව වැටෙන්නේ? අන්න ඒක තේරුම් ගන්න. ඒක තමයි දැන් අපි සියල්ල ලෝකේ තියෙන සියල්ල නාසය දිවකය කියන පහකට අරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටික පහකට අරගෙන පස් දොරෙන් ගන්නව මේ අරමුණු චක්කසෝත ගාන ජීවහා මය මන විඥාන කියලා හයකට අරගෙන ඒ විඥාන රූප දින්නාව ඊළඟදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ බවට ගෙනාව. දැන් මෙතන පහේ වැරද්ද පහේ නිවැරද්ද හොයන්න. පහේ වැරද්ද කියන්නේ මොකේද? පරිහරණය කරන්න දෙන පහ ජීවත් වෙන. රතු ඉර පැන යමින් සීමායික ආගමින ඉක්මවා යමින් වැරදි විදිහට පරිහරණය කරනවා. එවිට බුදුන් වහන්සේ වග නොකියන තමන්ට විඳවන්න සිදුවෙන කාරණයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒකට කියනවා මායාවට බැඳෙනවා කියලා. එහෙම කිව්වම තේරෙන්නේ නැත්නම් ඒක මඤ්ඤමාන සූත්‍රයේ තියෙන පදේ අරන් පෙන්වන්න වෙනවා. මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. මම කොට ගැනීමේදී මායාට බැඳේ. ඔන්න බුද්ධ අවවාදයට පිටුපායමින් කරන වරද, කරගත්ත වරද. මොනවද මම කොට ගත්තේ? ඔබ දන්නා පරිදි නොව ස්කන්ධක වර්ගයේ සඳහන් පරිදි බුදුන් වහන්සේ වදාළ පරිදි තේරුම් ගන්න. ඔබ ධර්මස්වඩේ කරන්නේ නැතුව පොතපත කියලා ඉගෙන ගත්ත ප්‍රාථමික දැනුම මේ සඳහා ආවරණයක් ලෙස යොදා ගන්න එපා. වත්මන් සමාජය අපි ඒක දකිනවා. පාසල් අධ්‍යාපනයෙන් හෝ තවත් කාර්යාලි ප්‍රාථමික අධ්‍යාපනයකින් යමක් පාඩම් කරගෙන මම යන්නේ නිර්වචනය වරද්ද ගන්නවා. එතන ඉඳන් බලන්න බෑ. ඒ මම යන්න කිසි විටකත් කයට හෝ පුද්ගලයාට කියන වචනයක් වෙන්නේ නැහැ. ඒක තිබුණාමයි. මව්පියන් දෙන ලද නම ඊට අදාළ පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය මරණතර ගත කරන්නේ. එහෙම පුද්ගලෙක්. එහෙම පුද්ගලයෙක් නැහැ කියන වචනයක් බුද්ධ දේශනාවක් තුළ කියන්නේ නැහැ. ඊට වඩා සියුම් දෙයක් තමයි බුදු පියාණන් වහන්සේගේ මම නැත්තම් මමත්වය. මඤ්ඤමානෝ
අන්න මේ සියල්ල දැනගන්න පෙර අපට වැරදි දුන වැරද්ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා. අපි ජීවිතේ මෞකසින් බිහිවි උපතක් ලබනවා. ජීවිතාවසානයේ සමුගැනිමින් මරණයක් ලබනවා. මේ දෙකම අපි දන්නේ නැති දෙයක්. මේ ජීවිත කාලය තුල අපට දිවා රාත්‍රි දෙකේ ශරණයක් ශරණයක් පාසා සිදුවෙන කල නොහැකි නිරන්තරයෙන් සිදුවෙන උපතක් සහ මරණයක් තියෙනවා. ඒකට අපි කියනවා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා අරමුණු උපදිනවා මැරෙනවා කියලා. අරමුණෙන් අරමුණ. එක අරමුණක රූපය, තව අරමුණක ශබ්දය, තව අරමුණක ගන්ධය, තව අරමුණක රසය, තව අරමුණක සතුරා, තව අරමුණක විතුරා, තව අරමුණක ඊර්ෂ්‍යාව, තව අරමුණක පලිගැනීම, තව අරමුණක ඇල්ම නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ ඒ දේවල් කීයක් තියෙන්න පුළුවන්ද? ඒ ඒ පුද්ගලයාට අදාළ නියත ගණනක් නැහැ. විසාකාවට නම් වදාලේ මෙහෙම ස්කන්ධ පරිහරණය කරන්න ගිහිල්ලා ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් දුක් 100යි. ඔබට ඒක 200ක් හරි 1000ක් හරි වෙන්නත් පුළුවන්. දැන් අන්න මනවින් තේරුම් ගන්න තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වදාළ දහමෙහි මම ඉන්නේ ස්කන්ධ පංචකය තුළ. ඒ ස්කන්ධ පංචකය තුළට එන්නේ මොනවද? ඒව ආශ්‍රයෙන් මම හැදෙන්නේ. මෙතන තමයි විශේෂයෙන් තේරුම් ගන්න ඕන. ප්‍රාථමික ගණේ කෙස්ලොම් නියදත් එක 32කට බෙදලා ඒකේ තාත් කෙනෙක් නැති හින්දා මම කියලා කෙනෙක් නැහැ කියලා ගත්ත උත්තරයක් මේ රටේ අය තුළ තියෙනවා. මම දන්නවා අය. සසර දුකින් අත මිදීම සඳහා හත පහක වැඩක් නැති දැනුමක් ඕන. කීකේ අයින්නමයි. ප්‍රායෝගිකව භාවිතා කරන්න බෑ. ඇයි? ත්‍රිපිටකයේ එහෙම මමත්වයක් ගැන සඳහන් කරන්නේ නැති බව සහ අසුද්ධවන්ද සූත්‍රයේ පෙන්නනවා ඒවා පෘථග්ජනයින්ගේ වැඩ කියලා. ධර්මයේ තේරුම් ගත්ත අයගේ වැඩ නෙමෙයි. මේ කෙස් වලින් ලිය වලින් මම ඉන්නවද නැද්ද කියන වාද විවාද ආර්ය පුද්ගලින්ගේ වැඩ කියලා පෙන්නන්නේ නැහැ. අනාබෝධින් මුක්ත පුද්ගලින්. අන්න අපට මේ වැරදුන තැන හඳුනා ගැනීමේදී බුදු පියාණන් වහන්සේ හෙළි කරව දාරණ මම හඳුනා ගන්නට මම යනු අකුරු දෙක හෝ මම යනු ශරීරය හෝ නොවේ. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ රූප වේදනා සංඥා සංකාර පහ දවල් තත්ත්වයටත් රූපේට ශබ්දයට ගන්ධයට හොඳ දෙයට නරක දෙයට පවට පිනට ධානයට නිහින ක්‍රියාවකට යහපත් ක්‍රියාවකට ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. හොඳට නරකට දෙකට කටමේ කිවා වගේ පෞකාරකම වලටත් පංචස්කන්ධය පාවිච්චි කරනවා, පින්කාරකමටත් පංචස්කන්ධය පාවිච්චි කරනවා, ධ්‍යාන වලටත් පංචස්කන්ධය පාවිච්චි කරනවා. පාවිච්චි කරන්න ගියාම පවේදී පව පංච උපාදානස්කන්ධ වෙනවා, පිනේදී පින පංච උපාදානස්කන්ධ වෙනවා, ධ්‍යානයේදී ධ්‍යාන පංච උපාදානස්කන්ධ වෙනවා. ඒ වරු තමයි අපිට හොයාගන්න බැරි. ඔබට මොන හැඟීමක්ද මේ මොහොතේ තියෙන්නේ? මේ අරමුණ සමග එකට ලැජ්ජාව විය හැකි, එක බිය විය හැකි, ඒ තරහ විය හැකි, ඒ ඊර්ෂ්‍යාව විය හැකි, ඒ ආදරය විය හැකි, ඒ ඇල්ම විය හැකි. පැහැදිලිව බුදුන් වහන්සේ වදාරනවා රාදට රාදේ යමෙකුට මේ ස්කන්ධ පංචකේ රාගය තියෙනවා නම් රාගයට මම කියනවා. ද්වේෂය තියෙනවා නම් ද්වේෂයට මම කියනවා. මෝහය තියෙනවා නම් මෝහයට මම කියනවා. ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදින මම වෙනස් වෙනවා, ඒ මම මැරෙනවා, ඒ මම ඊළඟ මමට යන්නේ නැහැ. මේ මමත්වයට වහල්ව කටයුතු කිරීම පෘථග්ජන භාවය කියලා කියනවා, නැත්නම් ප්‍රමාදය කියලා කියනවා. දැන් මේ ජීවත් වෙනකොට භාවිතා කරන මේ කටයුත්තකදී මේ භාවිතා කරන ඒකකයට අපි කියනවානේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ධර්මයේ මේකට නමක් තියෙනවා. සක්කාය. හැම එකක්ම සක්කාය. ඇස කන නාසය දිවකය කියන පතරසෝ මනෝද්වාරය නිසා කිසියම් ආරම්මණයක් ඔබ තුළ පහළ වේද ඒක සක්කාය.
සත්කාය නෙමෙයි හතක් ගන්න යන්න එපා. ඒ රූප වේදනා සංඥා සංකාර පහට යොදන වචනයක්. නමුත් ඒ එන දේ බුදුන් වහන්සේ වදාළ පරිදි නොව අපට අදාළ පරිදි අප විසින් වරද්දා ගන්න. ඒකට කියනවා දිට්ටි. පංචස්කන්ධය ආත්මකට ගැනීම සක්කාය දිට්ඨියයි, එවිට පංච උපාදානස්කන්ධයයි. ඒ පංච උපාදානස්කන්ධයේ ඉන්නේ ඔබේ ආත්මය නෙමෙයි. ලෝභය නැමැති ආත්මය, ද්වේෂය නැමැති ආත්මය, වෛරය නැමැති ආත්මය, බය නැමැති ආත්මය. එක එකට එක එක ආත්ම එනවා. මෙන්න බුදු පියාණන් වහන්සේ වදාළ සීමාවෙන් එහාට අපි ගිහින් තහනම් ගහේ ගෙඩි කාලා වැඩ වැරදුණු තැන එතනයි තියෙන්නේ. දැන් මේ මම වුණහම ඒක මගේ වෙනවා. මගේ වුණාම ඒක මගේ ආත්මය වෙනවා. එවිට මම මගේ ආත්ම සංකල්පය විසින් සිත, කය, වචන මෙහෙවනු ලබනවා. එහෙම නැත්නම් ඇසකරණාසය දිවකය මෙහෙවනු ලබනවා. දැන් මේ මෙහෙවීමේදී අරමුණු රසය විඳින්න අවසන් කරන්න බැරි වෙනවා. කැමති වුණත් නැතත්, බෞද්ධ වුණත් නැතත් ස්කන්ධ පංචකය නම් හටගෙන නැතෙන් නැසෙනවා. සාංසාරික එබඳු උපාදානස්කන්ධ පහක් හටගන්නට අදාළ හේතුවක් පුණ්‍යාවිසංකාරය හෝ අපුණ්‍යාවිසංකාරය හෝ ආනිජ්ජාවිසංකාරය යටතේ නිත්‍යසුකාත්ම සංකල්පය තුළ ශේෂ වෙනවා. මේක දන්නේ නැහැ කවුරුවත්. අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ තේරුම් අරගෙන පැහැදිලි කර දෙන තුරු මේ සත්‍ය හොයන මිනිස් වර්ගයා, සැප හොයන මිනිස් වර්ගයා තමන් විසින්ම තමන්ට හොරෙන් සංගවා ගන්නා වූ දුර්වලකමක් තමන්ට දුක් ගෙනත් දෙන බව තේරුම් ගන්න දැනගන්නේ නැහැ. දැන් එවිට පෘථග්ජන කියන පුද්ගලයාට සියල්ල රූපය, සද්දය, ගන්ධය, රසය, පොට්ටබ්බය, ධම්මය එක පැත්තකට, තව පැත්තකට හතුරා, මිතුරා, ලෝභය, ද්වේෂය, ඇලීම, මුලාව ආදී කොට ඇති මේකේ සහ නොකී හැඟීම්. දැන් බුදුබණ නොතේරුණ පෘථග්ජනයා පව් කළත්, පින් කළත්, ධ්‍යාන කුසල් වැඩුවත් ඔහුට පංචස්කන්ධය මමත්වෙන් යුක්තයි. ඒ මමත්වෙන් යුක්ත වීමේදී මමත්වයේ වන්නේ පාපය විය හැකියි, පින විය හැකියි, ධානි විය හැකියි. නමුත් මමත්වෙන් යුක්තයි. මමත්වෙන් යුක්ත නම් පංචස්කන්ධයට පංචස්කන්ධය කියන්නේ නැහැ, පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධ පරිහරණයේදී සසර ගමනට හේතුවක් ඉතුරු කරලමයි අවසන් වෙන්නේ ස්වයංක්‍රීයවම. ඔන්න උගුලට අහු වෙනවා. මායාව විසින් අටවා දෙන ලද මේ උගුල සංසාරයේ පුරා ක්‍රියාත්මකයි. බුද්ධවාදයේ නොලවන මේ පුද්ගලයා පාපයෙන් මිදී පිනෝස්සේ, පිනෙන් මිදී ධානයෝස්සේ, කාම රූප අරූප කියන භවත්‍රේහි කල්ප ගණනක් ඉපදෙමින් මැරෙමින් මේ නිත්සකාත්ම සංකල්පයේ වරදට දඩුවන් විඳින්න ඇවිදිනවා. සෙල්ලමක් කියලා හිතන්නේ. කවදාවත් කිසිම කෙනෙකුට බුදුවරයෙකුගේ මේ අවවාදයේ වැටහෙන්නේ නැතිතුරු මේන් ගැලවෙන පාර හම්බ වෙන්නේ නැහැ. හිරගෙවල් අලුත් වැඩියා කිරීම, හිරගෙවල් මගහැරීම, කැලෑව මාරු කිරීම වගේ දේවල් තමයි කරන්න පුළුවන්. ඇයි? සියල්ල නොදන්නා නිසා. සියල්ල නොදන්නා නිසා මේක සිදු වෙන්නේ. දැන් රූප දන සංඥා සංකාර විඥාන කියන පහට රාගය ආපුවම රාගය මමත්වෙන් යුක්තයි, දේශය ආපුවම දේශය නැමැති මමත්වෙන් යුක්තයි, බය ආපුවම බය නැමැති මමත්වෙන් යුක්තයි. ඕනෑම මමත්වයකින් යුක්ත වුණහම ඒ සඳහා ජයග්‍රහණය කරන්නට අන් අය රිදවන්නට කය වචන පාවිච්චි කරනවා. මමත්වෙන් යුක්ත වූ ස්කන්ධ පංචකයක් ඒ දේ ඉටු කර ගන්නට කය වචන පාවිච්චි කරනවා.
ඒව පාවිච්චි කිරීමේදී ඒ පාවිච්චි කිරීමේ දෝෂය නිසාම ඔහු සෙල්ලම් කරන්න ගිය කා සමගද? කොහොල්ලෑ බබා සමග සෙල්ලම් කරන්න ගිය හාවාට වුණ දේ හුට වෙනවා. කොහොල්ලෑ බබාගේ ඇලුන්නේ නැත්නම් ඇලෙන්නේ නැහැ මේ හාව. නමුත් ඇලුනනේ සෙල්ලම් කරන්න ගිහිල්ලා. මේ නිත්‍ය සුඛ ආත්මණං වූ සංකල්පය සත්වයා සසරට අලවනු ලබයි, බඳවනු ලබයි. ඔන්න බුදුහාමුදුරුවෝ හම්බ වෙනවන සමාජයක කොතරම් මේවා අලංකාර කෙරුවත් ඔවුන්ට නිත්සුකාත්මණං ඕ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න බැරුව ඒ ඔස්සේ සසර ඇවිදින්න තමයි පුළුවන්. සංසාර චක්‍රය ඇවිදින්න තමයි පුළුවන්. තාම එතකොට සියල්ල දැනගෙන නැහැ. දැනගත්තොත් වෙනත් ව්‍යාමාර්ගයකට යන්න පුළුවන්. බුදුන් වහන්සේ අනතුරුව මේ ස්කන්ධ පංචකයට එන මමත්වය සම්බන්ධයෙන් ත්‍රිපිටක සූත්‍ර දේශනාවල එලි කරලා තියෙන්නේ කුමක්ද? උන්වහන්සේගේ දේශනේ එකක්, ලෝකයාගේ අනුගමනීය ප්‍රතිපදාව තව එකක්. ඔවුන්නේ ඒතම් මම ඒතුහමස්මින් ඒසෝ මේ ආත්තා සංකල්පයට ගනිමින් නිත්‍ය සුඛාත්ම යටත්‍ර යටත් වෙලා කර්ම රැස් කරන ගමනක යනවා. උන් කර්ම මාර්ගය. ඒකේ හොඳ ඒවා තියෙනවා, නරක ඒවා තියෙනවා, භාගයට හොඳ ඒවා තියෙනවා. ඔවුන් දන්නේ මමත්වයෙන් නියුක්ත වීම අනාගත විපාකවාරයක් සඳහා කර්ම රැස් කරමින් නිර්ය මිනිස් ලොව, දෙව්ලොව, රූපී අරූපී බඹතල ඔස්සේ මේ ගමන් මඟ ඔහුට සැඟවී සිටින මායාව විසින් සාදා දෙන බව. සැඟවී සිටින මායාව දන්නේ. මුහුණුවර යහපත් ඇතුළතින් සැඟවී සිටින වෙස් මූණක් දමා ගත්තහම බොහොම ලස්සන වෙස් මූණනේ පේන්නේ. සැබෑ මූණවර පේන්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයාට තමා තුළ ඉන්න මායාගේ මේ නිත්සුකාත්මණං වූ මාර මූණවර හඳුනා ගන්න බැරි වෙනවා. මම හරි මම හොඳයි තමා ඔක්කොටම. දැන් අපි සියල්ල ගෙනාවා ස්කන්ධ පංචකයකට. බුදුන් හෙළිනෝ පහළනෝ සමාජයේ මේ ස්කන්ධ පංචකයේ ලෝකයාගේ ධර්මය ඒතන් මම යතුමස්සින් ඒසෝ මේ ආත්තා. පංචස්කන්ධය ආත්මය. හිරගෙදර. දැන් මේ හිරගෙදරට කොටු වෙලා ඉන්න බව දැනගත්ත කෙනෙකුට හිරෙන් ගැලවෙන්න උත්සාහ දරන්න වෙනවා. වීරිය කියන වචනයක් පාවිච්චි කරලා පටිසෝතගාමි කියන වචනයක් පාවිච්චි කරලා මේන් පැන යන්නේ කෙසේද, මේන් ගැලවෙන්නේ කෙසේදයි බුදුරජාණන් වහන්සේ සමාජයට කරුණු පැහැදිලි කරනවා. තවත් සූත්‍රයකින් ගනිමු. කොහොමද මේකට පෙන්නන්නේ? ශුඤ්ඤ ලෝකෝ ශුඤ්ඤ ලෝකෝති බන්තේ උච්චත උච්චත කිත්තාවතානකෝ බන්තේ ශුඤ්ඤ ලෝකෝ. ස්වාමී ලෝකේ ශූන්‍යයි ශූන්‍යයි කියලා කියනවා. මොනවෙන්ද ලෝකේ ශූන්‍ය වෙන්නේ? යස්මාචකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තනීයනවා. ආනන්දේ යම් විටක මේ ස්කන්ධ පංචකය මම සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය විය යුතුයි. ශූන්‍ය නැති අය ශූන්‍ය කරගතියි. මමත්වෙන් යුක්ත වූ පෘථග්ජනයා මමත්වෙන් ශූන්‍ය කර ගැනීම සඳහා ප්‍රතිපදාවක යා යුතුයි. ඔන්න භාවනාව. අත්තානු දිට්ඨින් ඌහච්ච එක ගාතාවක පෙන්වනවා. සක්කාය දිට්ඨිය බැඳුන තමයි ළමා කාලෙන් ලබන තේරෙන තාත්තාව. දැන් බණ තේරුම් ගත්තාම මම කියලා කෙනෙක් නැහැ කියලා කියලා සක්කාය දිට්ඨිය ඉවර වෙන්නේ එහෙම නැහැ. ආපහු සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න කියලා කියනවා. පැමිණුණොත් තමයි කර්ම රැස් වෙන්නේ. නොපැමිණුණොත් ඉවර වෙනවා. එනම් සෝවාන් සිට අනාගාමී දක්වා ප්‍රතිපදාවේදී සක්කාය දිට්ඨිය තුනී කිරීමයි කරගෙන යන්නේ. මමත්වයෙන් ශූන්‍ය වශයෙන් බලමින් තුනී කරගෙන යන්න. දැන් කොතරම් ලස්සන සියුම් තැනකට ඇවිදින්න වෙනවද?
සියල්ල පංචස්කන්ධයයි පංචපාදානස්කන්ධයයි. පංචස්කන්ධ මට්ටමේදී දුක් නැති වුණාට පංචපාදානස්කන්ධ මට්ටමේදී විඳවන්න වෙනවා. එවිට අවුව නිසා, වැස්ස නිසා, පින්න නිසා, දරුවන් නිසා, ගවයන් නිසා, දේශපාලන නිසා, රට නිසා, ගම් අතර නිසා, නායාම නිසා, නියගේ නිසා සහ නොමිකී නිසා, නොකී සියලු කාරණා නිසා අඬමින් වැළපෙමින් දැසේ හිත හිස හිසින් දැත වදාගෙන අඬන වැළපෙන අය, සිහිමූර්චාවේ වැටෙන අය, ආගම් භේදකෙන්තරව ලංකාවේ මේ ලෝකේ පුරා දැක ගන්න පුළුවන්. ඒ සැපද ඉතියෝපියාවේ පැත්තේ කන්න නැතුව, පෙට්ටිකුත් නැතුව, ඇටකොටු ටික විතරක් දිගා වෙලා ඉන්නවා කොහලක පිටුවකට. තවත් පැත්තක සියලු සම්පතකය විනාශ වෙලා ගොහින් පිලක පැදුරක් දාගෙන දිගා වෙලා කල්පනා කරගන්නේ මට වෙච්ච දේ වෙන්න එපා කියලාද බුදුහාමුදුරුව වදාරන්නේ? මට විතරක් එහෙම වෙන්න එපා කියලා දේශනා කරපු බණක් තියෙනවද? නැහැ. භෝග සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන මිනිස්සුන්ට මෙහෙම වෙන්න පුළුවන් පෙර සූදානම්ින් ඉන්න. පංචවිධික්කවේ ආස්සාදා භෝගේසු ආදීනවා භෝගේසු. මේ භවෝග සම්පත්තල යහපත් විපාකක් තියෙනවා, අයහපත් විපාකක් තිබෙනවා. භෝග නිසාය අත්තනෝ සුඛේති පීනේති සම්මාසකම් පරිහරති. භවෝග සම්පත් තියෙනවා නම් තමන් තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, තමන්ගේ දරුවන්, තමන්ගේ මව්පියන්, තමන්ගේ ඥාති සුවසේ මනාවට පරිහරණය කරන්න පුළුවන්. ඒ තමයි ආස්වාදේ. භෝගයේ තියෙනා වූ යහපත් විපාක. උන්වහන්සේ භෝගයේ යහපත් විපාක විතරක් තියෙනවා කියලා බණ කියලා නැහැ. පංච නීතිත්වයේ ආදීනවා භෝගේසු. අන්න කල්ති ආයගෙන ගන්න වෙනවා. මේ අපි සතු අපට සැප ගෙනත් දෙන කාරණාම රාජසාධාරණා, අගිසාධාරණා, උදකසාධාරණා, චෝරසාධාරණා, අපිහි සම්පයෝග සාධාරණා. යලයටත් අයිති, ගිනටත් අයිති, හොරුන්ටත් අයිති, රජුරුවන්ටත් අයිති, අකමැති අයටත් අයිති. වෙන්න එපා කියලා බෑ. අන්න අයිති වෙනකොට තමයි දුක් එන්නේ. එහෙනම් එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙනකොට මමකට ගැනීමෙන් තමයි දුක් හටගන්නේ. මමකට ගන්න නැත්නම් එහෙම වුණාට කම්පනයක් නෑ. අන්න ඒකයි අර වාතේන න සමීරති කියන ගාථාවෙන් පෙන්නන්නේ නින්දාප සංසාසු න සමිජ්ජන්ති පන්. ඒ අටලෝ දහම වෙනයි. දුක් වෙනත් දෙන්නේ අටලෝ දහම නෙමේ, බාර ගැනීම. අටලෝ දහම පාලනය කරන්න අපිට බෑ, වෙනස් කරන්න බෑ. අපිට පුළුවන් බාර නොගැනීම. බාර ගැනීම යනු මමත්වෙන් ගැනීමයි. අන්න වැරදුන තැන. මමත්වෙන් යුක්තයි. ස්කන්ධ පංචකේ මමත්වෙන් යුක්තයි. එතකොට සක්කාය දිට්ඨි. දැන් විඳවනවා. දැන් මේ මමත්වෙන් බැඳී යන පාරට කියන්නේ අනුසොත්තගාමී. වැරදුන පාර. ඒ වැරදුන පාර යන අය අතර පව් තියෙන්න පුළුවන්, පින් තියෙන්න පුළුවන්, ධ්‍යාන තියෙන්න පුළුවන්. නමුත් වැරදුන පාරම කියලා මම කියන්නේ පව් වැරදි පින් හනි කියන අර්ථයෙන් නෙවෙයි. පින් වලට වඩා ධ්‍යාන හරි කියන අර්ථයෙන් නෙවෙයි. මම පැහැදිලි කරන්නේ නিত্য සුඛාත්මකට ගැනීම වැරදි, අනිත් දුක්ඛ අනාත්මේ හරි කියන අර්ථයෙන්. දැන් සියල්ල කුමක් වෙනවා? සබ්බං ඕබික්ක වේදේසිස්සාමි අර්ථය. සියල්ල ස්කන්ධ පංචකේ නම් ස්කන්ධ පංචකේ යථාර්ථය මමත්වයෙන් ශූන්‍ය බවයි. ශුඤ්ඤං අත්තනේන වාත්තනේන වා. ඔන්න පරමාර්ථසී තත්ත්වය. දැන් මෙතන නෑ බණ තේරෙනකොට. ඉන්නේ වෙන තැනක. දැන් මෙතෙන් එන්න ඕන. ඔබට ඒ සැනසීම ලබන්න ඕන නම් ඔබේ ස්කන්ධ පංචකයේ මමත්වයේ මිය ආයතුයි, මමත්වයෙන් හිස් වෙන්න ඕන, ශූන්‍ය වෙන්න. එතකොටත් රූප වේදනා සංඥා සංකාර පහ තියෙනවා. ඒකට පුදුමයි කියන්නේ. නමුත් ඒ රූප වේදනා සංඥා සංකාර පහ තුල විඳවන්නා මැරිලා කෙනෙක් ජීවත්ව සිටියේදී අනිත් දුක්ඛ අනාත්ම වූ ධර්මයේ සරණින් ඔහුගේ මම මිය ආයතුයි ස්කන්ධ පංචකය තුල ස්කන්ධ පහෙන් පහට. ලෝභයේදී ලෝභය මිය ආයතුයි, ද්වේෂයේදී ද්වේෂය මිය ආයතුයි, බයේදී බය මිය ආයතුයි, ඊර්ෂ්‍යාවේදී ඊර්ෂ්‍යාව මිය ආයතුයි. සියල්ල කොහොමද මිය යන්නේ?
වර්තමාන සමාජය නම් ඒක ඝාතනය කිරීමෙන් කරනවා ළමයි. ඒකට විවිධ අවිභාවිත බුදුරජාණන් වහන්සේත් එහෙම මිනිමරු ඝාතනයක් දඬුවම් හැකි වරදක් නොවන විදිහට ඝාතනයක් පෙන්වනවා. බුදුන් වහන්සේ ළඟට ආපු අය ඇහුවත් එහෙම ඔබ වහන්සේ ඝාතකෙක් කියන්නේ නැත්නම් ඔව් මම ඝාතකෙක් තමයි කියලා ඝාතනය කරන හැටි පෙන්වයි. හරි සුන්දරයි ඒ දේශනාව. ඒකෙන් කියන්නේ උන්වහන්සේ මිනිමරණ හැටි පෙන්වනවා කියන එක නෙමෙයි. ස්කන්ධ පංචකය තුල අනිත් දුක්ඛානාත්මය නම් වූ ධර්මයේ සරණින් ලෝභය ඝාතනය කරන හැටි. මට එහෙම සූත්‍ර හම් වෙලා තියෙනවා හරි ලස්සනට. වැරදි මතයක් ඉදිරිපත් කරනවා කෙනෙක් ඇවිල්ලා. ඔව් මම එහෙම තමයි කියනවා. ඒත් ජීවිතයේ ජීවිතේමයි. වගකීම් ටික වගේ තියෙන්න ඕන. නමුත් ඔබට ඉඩ නැහැ මමත් වෙනුක්තව කටයුතු කරමින් ඉදිරියට තියන්න. ඔබට ඉඩ නැහැ නිතසකාත්ම සංකල්පයට වහල් වෙන්න. ඔබ ස්කන්ධ පංචක හැම එකක් පාසාම ඉදිරියට තැබුවොත් නැවත උපදින්නේ. ඉදිරියට තියන්නේ නිතසකාත්ම කොට ගැනීම. ඉදිරියට තිබ්බ වෙන්නේ නැත්තේ අල්ලා ගන්න නැත්නම් එතකොට ඉතිරි නැතුව නැති වෙනවා. ඉතිරි නැතිව නැති වෙන එකට අනිත් දුක්ඛ අනාත්ම කියලා කියනවා. ඉතුරු වෙලා නැති වුණත් ඒකට අනිත් දුක්ඛ අනාත්ම කියන්නේ නැහැ. දැන් ලෝභයේදී, ද්වේෂයේදී, මෝහයේදී ස්කන්ධ පහ ඉතුරු වෙලා නැති වෙලා නැති වෙනවා. එබැවින් හැම එකක්ම ඇතිවීම නැතිවීම බුදු සමය අනිත්‍ය නෙවෙයි. අනිත් දුක්ඛ අනාත්ම නෙවෙයි. නොනින් දකින අනිත්‍ය කියන්නේ අන්නේ ඒ එන දේවල් ඉදිරියට තබන්න නැතුව ක්‍රියාත්මක කිරීමේදී එතන කන්ති නැත්තම් ඉවසීම තියෙනවා. තරහ ගැනීම තියෙනවා. එවිට ඒවා ඔබේ යටිසිතට සැඟවි නැතුව බැහැර වී යන්නේ යලිත් ඔබට වදයක් දෙන්න මේ ස්කන්ධ පංචකයේ පැත්ත බලාපට ආයේ එන්නේ නැහැ මම කියන්නේ. මේ කෙලෙස් නැසෙන්නේ මේ ධර්මතාවය අනුගමනය කිරීම. එබැවින් බුදු පියාණන් වහන්සේ සියල්ල දේශනා කිරීමේදී සියල්ල ඔබ ළඟත් තියෙනවා. ඔබේ සියල්ල මමත්වෙන් අරගෙන වරද්දාගෙන තියෙනවා. සියල්ලට මම මගේ වටිනාකමක් දීලා ඔබ විසින් අමාරු වෙටලා තිබෙනවා. ඔබට මේ සියල්ල කියලා දෙනවා බුදුහාමරු. ආපහු මෙහෙම බලන්න කියනවා. එතකොට සියල්ල ස්කන්ධ පංචකෙන් පංචකයට මමත්වෙන් බැහැර වෙනවා. එතකොට ඔබ සෙව් සුවේ ඉතුරු වෙනවා. ඔබට දුක්ගෙන දුන්න හතුරා ඔබේ හිතින් බැහැර වී යනවා. ඔබට දුක්ගෙන දුන්න හතුරා ඇස හෝ කන හෝ නාසය හෝ දිව කය නෙවෙයි. ශරීරයක් නෙවෙයි. ඒ ඇසුරු කරගෙන ඔබ ස්කන්ධ පංචකයෙන් පංචකයට පෝෂණය කළා වූ ලෝභය නැමැති මම, ද්වේෂය නැමැති මම, මෝහය නැමැති මම, ඔන්න බුදු සමය මම. නිත්‍යකාත්ම නම් වූ මම ගැනීමේදී මමත්වයට පොර දාන්නේ ඕන කෙනෙක්. මමත්වයේ වැඩෙනවා. එකට අල්ලා ගැනීම කියනවා. අනිත් දුක් අනාත්මයේදී මමත්වයට පොර දාන්නේ නැහැ, මමත්වේ නැසනවා. වර්තමාන ජීවත් වෙන මිනිසුන්ට එදිනදා ජීවිතයේ ජීවත් වීමේදී මොහොත දෙත් දෙන්නා වූ ගැහැටෙහි කම්පණයටපත් වෙන්නේ නැතුව ඉන්න. එදිනදා ජීවිතයේ මොහොත දෙන්න සිදෙන්නා වූ ප්‍රශ්න බවටපත් කරගෙන කපා කොටා ගන්න නැතුව විසඳා ගන්නට මේ මමත්වෙන් ශුන්‍ය වීමේ දරා ගැනීමේ ශක්තිය තරම් හොඳ අවියක්, හොඳ පිළිසරණක් තවත් නැහැ. ධර්මයේ සරණ කියන්නේ ඒකයි. ධර්මයේ සරණ කරගනිමින් දුකට හේතු අස් කරගනිමින් දුකින් මිදෙන ජීවිතයකට ක්‍රමයෙන් ලං වෙන්නට ආර්ය භාවයට පත් වී ආර්ය භාවයේ පියරන් සම්පූර්ණ කරමින් මේ ලෝකෝත්තර නම් වූ සුවය අත්විඳින අය බවට පත් වෙන්නට අපේ බෞද්ධ ජනතාවට මේ ජීවිත තුළම හේතු ආසනා වේවා, ඔවුන්ට දහම් රස පෑදේවා කියන සුභාශිංසනීය ප්‍රාර්ථනය කරමින් අපේ ධර්මානුශාසනාව අපි මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.